යා සේ ෙනගන්න ස දනන් වෙන්න න ්‍රේණ වස ශෂ ේසේට ප්‍රථාව පර ෙන පාඩ. පතේ දදස් හට වර්ෂය න් දලා නව අධ්‍යාපන ප ස් කරනන්න තුළින් තුන ര යේ දී ඳන් ලදීපු අළත්ම පාඩක් තමයි ප්‍රස්ථාව පෙරු. ඉති ි තු යේ ද ්‍රස්ථාව පළ හක් ගෙන ගන්න ඉතින් එහ න ට. ද එහමනං අපි තුනු ශ්‍රේණනයේදී ගැන ගන්න පලවෙනි ප්‍රස්ථාපිරුල තමයි ලින්දේ ඉන්න ගෙම්භ වගේ ලිින්දේ ඉන්න ගෙම්බා කොයිුවගේද. එයාඒයාගිමුලි ජීවිත කාලයම ගෙවන්නේ ලින්ද ඇතුලි. එයාට ලෝකේ පේන්නේ ලින්දේ කටෙන් එක රවුන් ලිින්දක්නම් රව්මට ආසපේනවා එක අතරස්කොට ලින්දක් නම් හතරස්කොට අසපේනවා. රව් ලිඩක් ඇතුළේ ඉන්න ගම් බ හිතනවා රව් ලෝකයක්ගේ හරස්කොට ලින්ද ඉන්න ගෙන් ාහිතවා ලෝකය හතරස් කොට්ටුයි කියලා එයා එතනින් නිහාට ලෝකයේ මොනවා සිද්ධ වෙනවාද එක් කිසිම දෙයක් දන්නේන තිය අපේ සමාජයේ ඉන්නෝපපුතේ සහර මිනිස්සු මෙන්න මේ වගේ ගමටම කොටු වෙලා එහමනත් තන් තමන් ජීවත්තන් ප්‍රදේශයට පමණක් කොටු වෙලා ජීවත්වෙන මිනිස්සු. ඒ මිනිස්සු සමාජයේ මොනව වෙනවාද මොනව සිද්ධ වෙනවාද එක් කිසි දෙයක් දන්නනෑ ඒවගේ මිනිස්සුන්ට අපි කියනවා ලින්ඩේ ඉන්න ගෙම්බා වගේ කිය දෙවන ප්‍රස්ථාපිරුල ඉදිකටුවයි නූලයි වගේ. දේපුතේ ඔයල දකළ තියෙනවා ඉදිකටුව. ඉදිකටුව පිටි පස්ස කොට සේතයන පුංචි සිදරක්. මේ සිදුරු තුළින් අපි නූලක්කය යවලා ඊට පස්සේ අප මහන වැඩයි කරගෙනය. ඉ දේපුතේ ඔයල දන්නවා ඉදිකටුවේ යන්නේ කොයි පාරිද ඒ පිටි පස්සෙම තමයි නූලත්ගමන් කරන්න. ඉතිං අපේ සමාජයේ එමනැත්තං අපි ජීවත්වන පරිසරයේ එවගේ පිට හමුවේවා ංචි දරුවොත් මෙන්න මේ වගේ තමන් යාළුවෙක්ෙක් ලංගින්ං ආ ඇසුරු කරනකොට ඒ යාලුුවවා පිටි පස්සෙම තමයි හැමවෙල්ලේම ගමන බිමන ඒවගේම යාළුවා කරන්නේ මොකක්ද ඒ දේම තමනුත් කරනවා මේ වගේ යාළුවා අනුකරණය කරන ඒ වගේ අවස්ථාවකද අපිට කියන්න පුළුවන් ඉදිකටුවයි නූලයි වගේ කිය මේ ප්‍රස්ථාපිරුලේ අදහස තමයි සෑමවිටම තමන් සමඟ තවත් ඒ එකට සිටිය. අප මිල්ලඟ තස්ථාපිරුල මඩේ හිටෝපු ඉන්නවගේ. වේපුතේ මඩේ ඉන්නක් හිටෙවුවොත්. ඒ ඉන්න ස්ථාවරව නැත්තං හැමදාටම ඒ විදිහයට තියෙයිද. නෑ ඔයාල්ල එතනො හරි. ඒලීය ඒ පැත්තට වැනෙනවා. මේ පැත්තර වැෙනෙනවා. මේ ඉන්නවත් ස්ථාවරව තියෙන්න්න කොයි මොහොතේ මේ ඉන්න. ඒෙර ලලායයිද දන්නේන. තෙපතේ අපි ජීවත්තනම සමාජයේ සමහර පුද්ගලයෝ ඉන්නවා එක තීරණයඒක නොසිටින පුද්ගල. ඒකොල්ලෝ කොයි මොහොත්තේ කුමන තීරණයක් ගනීද කියලා අපි විශ්වාස් කරන්න බෑ තින් ඒ වගේ පුද්ගලයන් ට අපි කියනවා මඩේ හිටෝපු ඉන්න වගේ කියල මේ ප්‍රස්ථාපිරුලේ අදහස් තමයි එක තීරණයක නොසිටීීම. මීලක් ප්‍රස්ථාපිරුල තමයි දුවපතේ ඉබ්බාගෙන් පිහාාටු ඉල්ලනවා වගේ දකලතින ඉබ ඉබබට පිහටතිවා නෑ ඉබ්බට කොේද පිහාටු එයාට තියනෙ ගන්න කටුවක් වි තර ඉතින් ඉබ්බාලග නැති දෙයක් අපි ඉල්ලනවා මොනවා දිල්ලන්න පිහාටු ඉතින් ඉබ්බ කොහැ දෙන්නද කවදාවත් අපිට ලැබයිද නෑ ඉතිං කෙනෙක්කෙන් කසේවා එමනත් කවදාවත් ලබාගත නොහැකි දෙයක් ලබාගෙනට උත්සා කරනකට අපි කියෙනවකොතේ ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවාවගේ කියල මීලක ්‍රස්ථාපිරලට අපිියාවම් මේ ප්‍රස්ථ පිටල තමයි පරංගයාා කෝට්ටේ ගියා වගේ කිය පරංගයා කියන්න පුතේ අපේ ශ්‍රී ලංකාව තුගීසින් ලන්දේසිීන් එවගේ ඉංග්‍රීසිීන් කියන විදේශී ජාතිකයන්න්න විසින් අපේ රට යටත් කර ගත්ත යාල දන්නවා ඉතින් ඒ අතර පළමු එෙන්ම අපේ රට යටත් කරගත්ත අපේ රට ආක්‍රමණය කරපු ජනවර්ගයක් තමයි පුතුගීසින් කියන්නේ මේ පෘතු ගීසින් හඳුන් න පුතේ පරංගීන් කියලා පරංගින් අපේ රට ආක්‍රමණය කරන්න එනකොට අපේ රටේ හිට සිංහල මිනිස්සුන් අවස්ථාවේදදිී අපපටි ප්‍රයෝගයක් යෝොදලා එමාලිගාවට කෙටිපාරකින් කැඳවාගෙන එන්න නැතුව ලොකූ රවුමකින් කැඳවාගෙනාව ඉති ඒ සිදුවීම අලලා සෑදුනු ප්‍රස්ථාවපිරු ලක්තමයි පරංගයා කෝට්ටේගියාව වගේ කියන ප්‍රස්ථාපිරු. තින් මෙහි අදහස වන්නේ කිිට්ටු පාරක් තිබියදී දුරපාරකින් යෑම්. යි දපුතේ න්න ප්‍රස්ථාපිරුලු පහ තමයි අපට උුණන ස්ශ්‍රේණියයේදී ගෙන ගන්න ලැබ්ද. තිං අපේ දරුවන්ට හතර ශ්‍රේණයේදී පහස්්‍රේණයේ දී මේ විදිම ප්‍රස්ථාපිරළු තවත් දහයක් ඉගනගන්න ලැබෙනවා. ඉතින් ඒ ප්‍රථාපිරලු ැනත්ත මේ විදිටම දැනගන්න ඔන්නම් ඔයාලා අපේ ෆච වයි යු චන්ලත් සමඟ එකකුත් වෙන්න එහෙම නම් ඔ පහල්තිං දිිස්න සස් ්‍රයි් බටන්න එක ඔබල ලයිකයක් දාන්න එතකොට ලත්ම පාඩක් ඔබේ නිවසටම එන්නා ගන්න පුළුව හොඳයි එමනම් නැවතත් අප හතර ශ්‍රීණීයේ ප්‍රස්ථාපිළු සමග මනගේෑම එදෙක්වුල් ලාටම බෝවන්